කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගල්ල කරන්දිණිය ප්‍රදේශයේ විවෘත කෙරුණේ. එහි නිල වෙබ්බඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිතුමන් අතින්. කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්තනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව පිළිබඳ සකස් කළ කුරුඳු අත්පොත තාක්ෂණික ප්‍රකාශනය ජනපති වෙත පිළිගැන්වීම සිදු කෙරුණේද මීට සමගාමීවයි. තෝරාගත් කුරුඳු ව්‍යවසායකින් වෙත GAP සහ GI සහතිකපත් ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණා. අවුරුදු 200කින් පස්සේ අපි අලිත් මේ දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා. එදා මේකට කිව්වේ මහා බැද්ද කියලා. මේ දෙපාර්තමේන්තුවේ වගකීම කුරුඳු වගාව දියුණු කරන එක. මොකද අපි ආපහු අපනයනයට යන්නේ නැත්නම් මේක අවුරුදු 15කින් ආපහු සිදු වෙනවා. ඔන්න මම මේක ලියලා දෙන්න. ඔන්නම් මෙතන කොටලා දෙන්න. ඒ කාලේ පුත්තලම ඉඳන් හම්බන්තොට එනකන් කුරුඳු වගා කරා. අපි වැටුණා. අපි නැති වෙන්න ගියා. මිනිස්සු හිතුවා මේක කරන්න බෑ කියලා. මම බලයට තණ්හාව එක්ක ආවේ කියලා. දැන් කොහොම හරි මේ ගොඩ ගත්තා. ඒත් මේක අපේ අතෙන් ආපහු වැටෙන්න පුළුවන්. අපි හරි මාර්ගය යන්න. එක එක ඇවිල්ලා එක එක ඒවා කියන්න පුළුවන්. දිව්‍ය ලෝකෙම තෑගි දෙන්න පොරොන්දු වෙන්න පුළුවන්. හැම වෙලේම ඉදිරි ගමට ගිහින් අපි දැන් මාර්ගයක් පෙන්වලා තියෙනවා. ඒ මාර්ගයේ ඊළඟ අවුරුදු 10 ගමන් කරන්න තියෙනවා. ඒක ගමන් කරවන අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව දියුණු වෙනවා. ඔබතුමා වගකීම මේ වෙලාවේ බාරගත්තේ අපහසුම අවස්ථාවක්. මේ කිසිම එකකට මුදලක් දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ගොවියා ගොවිතැනෙන් ඉවත් වෙලා පාරවල්වල අනිත් නායකයෝ ඔක්කොම දුවල යන වෙලාවේ එතන ඉඳලා අඛණ්ඩව පෝර ටික ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට මට අද ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ රටේ ගොවි ජනතාව මේ රටට අවශ්‍ය බත දැන් සම්පූර්ණ කළා හමාරයි. මිලියන 29,000ක් තිබුණ පෝර සමාගම් වලට ණය ගෙවන්. අද ඒ සියලුම දල් ගෙවලා අවසානයි. මේ රට ආහාරවලින් ස්වයං පෝෂිත වීමේ දිනය ඔබතුමාගේ මේ ලැබෙන සහයෝගයත් එක්ක වැඩි ඈතක නෙමෙයි කියන සඳහන තබමින් ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ තව කුරුඳු වගා කළ හැකි ප්‍රදේශ රාශියක් තිබෙනවා. ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අවශ්‍ය ආධාර උපකාර කරන්ට සැදී පැහැදිච්ච නිලධාරී මණ්ඩලයකුත් මේ රටේ සිටිනවා. ඔබතුමාගේත් ගරු වැවිලි කර්මාන්ත කෘෂිකර්ම අමාත්‍යතුමාගේත් ඒ විභවතාවය ඒ සක්්‍යතාවය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපට හැකියාව තිබෙනවා කියන කාර්යය මම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.